ලෝකේ ණය දෙන සමගම මූඩි ආයතන ෆිෂ්මනි ආයතන කිව්වා ලංකාවට ණය දීම අවදානම් කිව්වා. ඒතර කප්රල් කිව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වා. අපි ජපානයටත් ණය, ඇමරිකාවටත් ණය, ඉන්දියාවටත් ණය, මෑතක ඉඳන් බංග්ලාදේශයටත් ණය. ඊට පස්සේ IMF එකටත් ණය, ලෝක බැංකුවටත් ණය, ADB එකටත් ණය. හතර වටේ ණය. එතකොට ෆිච් ජාත්‍යන්තර රේටින් සමගම් කිව්වා ණය දෙන්නේ බලාගෙන. ඒතර 2020 වෙනකොට අපිට ණය දෙන්නේ නැතුව ගියා. විකුණන දේකුත් නැහැ. තියෙන ටික ඔක්කොම විකුණලා ඉවරයි. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. පරිප්පු ගේන්න ඩොලර් ඉල්ලනවා, රෙදි ගේන්න ඩොලර් ඉල්ලනවා. $1,000,000 මේ පාලකන සාප වෙන්න ඕන අපේ රට මේ කරපු අපරාධෙ. අපි කියන්නම් කරන්න තියෙන දේ 1 ණයක් ගැනීම 2 ගෙවන්න තියෙන ණය පස්සර දා ගැනීම 3 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආසන්න වශයෙන් අපිට මාසෙකට මිලියන 600ක් විතර ආවා. 1 මිලියන 200ට විතර අඩු වෙලා තිබෙන්නේ. 4 සංචාරක ව්‍යාපාරයේ ඊළඟ සීසන් එක පටන් ගන්න ඔක්තෝබර් වල. මේ ඔක්තෝබර් වල සීසන් එකට අපි සලස්මක් හැදුවොත් අපිට 1 ඩොලර් ටිකක් හොයා ගන්න පුළුවන්. මේ ළඟදි ස්කයි නිවුස් එකත් එක්ක මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ අහනවා ඔයා සංචාරකයන් දෙන තැන පණිවිඩය මොකද්ද? නෑ බය වෙන්න එපා. සංචාරක වෙන්න ඕන නම් ගෝටා ගෝ හෝම් කියලා පෝස්ට් එකක් අල්ලගෙන පුළුවන් එන්න කියලා කියනවා. නැත්තම් PM ගෝ හෝම් කියන්න පුළුවන් කියනවා. එහෙම නැවතු සුද්ධ මාලදිවයින. පෞගේ සුනාමියට මාලදිවයින යට වුණා. ඒ වෙලාවේ මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයා BBC නිවුස් රූම් එකට ගියා. ආමන්ත්‍රණය කරලා කිව්වා අපේ රට සුනාමිය විශාල විපතකට පත් වී තිබෙනවා. අපේ ආර්ථික ප්‍රධානම පංගුව සංචාරක ව්‍යාපාරේ. අපි සතිය දෙකක් ඇතුළත අපේ රට යථාවත් කරනවා. ඕගොල්ලන්ට අපි කරන එකම ආරාධනය අපේ රට ගොඩ ගන්න ඕගොල්ලෝ අපේ රට බලන් ඉන්න. ඔන්න මාලදිවයින සංචාරක අමාත්‍යවරයා. ලංකාවේ අගමැතිවරයා ටිකට් බෝඩ් එකක් අල්ලගෙන ඉන්න. උද්වේග කර අධ්‍යක්ෂකක් ගන්න ඉන්න. මාධ්‍යවේදී අහනවා මම මේ අහන්නේ සීරියස්ලි. මාධ්‍යවේදීර තිනුවම නම මේ අගමැතිවරයාට නෑ.